අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මෙම සාකච්ඡාවේදී අපනයන කරුවන්ට නව වෙළඳපොළ අවස්ථා උදා කර දීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ ඒ රටවල අවශ්‍යතා අනුව අපනයන ශ්‍රේෂ්ත්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාව පැහැදිලි කරා. අත්සන් කර ඇති ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් බොහොමයක් රටට හිතකර නොමැති බවත් රටට වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් මේ ගිවිසුම් කඩිනමින් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අපනයන ශ්‍රේෂ්ත්‍රයේ ගැටලු විසඳීම සහ එහි ප්‍රගමනය උදෙසා ජාතික වෙළඳ ප්‍රතිපත්තියේ කඩිනමින් සංශෝධනයට සහ නවීකරණයට ලක් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. මේ අතර මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්න යයි එම සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ආයතන ගණනාවක් කර ඇති පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ දිනාගත හැකි නව නිපැයුම් රසක් සැලසුම් කර ඇති බවත් ඒව නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනීමටත් නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකිවන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. පොලි අනුපාතය මූල්‍ය ඒකකය සහ කොටස් වෙළඳපොළ ස්ථාවරත්වය සතුටුදායක අතර හැරී ඇති බව නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රල් මහතා ප්‍රමුඛතා 10ක් හඳුනාගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට මඟ සැලසීම තම අමාත්‍යංශයේ අරමුණ බව මෙම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.